අයිබෝවන් සුබ දැස්සනක් ජීවිතේ ඉතින් අපි හරි කැමති හැඩට ඉන්න නිරෝගීව ඉන්න විතරක් නෙවෙයි තව කෙනෙකුට ප්‍රිය උපදවන කෙනෙක් බවට පත් වෙන්න ඒ වෙනුවෙන් අපි නිරන්තරයෙන් අපේ පෙනුම පිළිබඳව හිතනවනේ නේද ඔබ උනත් කවුරු උනත් ඒ පෙනුම පිළිබඳව හැඩට ඉන්න එක ගැන කතා කරනකොට නිරෝගී කම ගැන කතා කරනකොට ගැහණු පිරිමි ભેදයක් නැහැ අපි හැමෝම එකිනෙකාට ප්‍රිය උපදවන විදිහට ඉන්න එක තමයි හැමෝගේම කැමැත්ත බලාපොරොත්තු බවට පත් වෙන්නේ. අද ජීවිතාර්ථ එහෙම උනන්දුවක් දක්වන ඔබට හරි වැදගත් වෙනවා. ඒ නිසා මග හැරගන්න එපා. මේ අද අපි නිවරදි ක්‍රම ඔස්සේ ඔබට නිරෝගීව ඉන්න හැඩට ඉන්න ප්‍රිය උපදවන කෙනෙක් බවට පත් කරගන්න ඒ අවස්ථාව හිමි කර දෙන්න සූදානම්. අපි ඒ වෙනුවෙන් අද ජීවිතාර්ථ මේ දැනුවත් වීමට ආරාධනා කරා. රත්නපුර ශික්ෂණ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය ජානක වන්නකු මහත්මයාට අයිවන් වෛද්‍යතුමනි දැන් ජානක වන්නකු මෙන්න මේ වන්නකු කියන නමත් එක්ක නිරෝගීව ඇඟ හැඩට පෙනුමට ඉන්න කැමති අයට හොඳාකාරම මතකයක් තියෙන මෙතඩ් එකක් තියෙනවා ඒ තමයි සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙන බොහෝ දෙනෙක් උනන්දු වෙන වන්නකු මෙතඩ් එක. මොකක්ද මේ වන්නකු මෙතඩ් එක කියන්නේ? එතකොට වෛද්‍යතුමන් මේ ඇති කරන මෙතඩ් එක හරහා මේ කියන අපි බලාපොරොත්තු වෙන ක්‍රමවේදය අපිට ලැබෙනවද? අද ජීවිතාර්ථ අවසානයේදී ඔබට තීරණයකට එන්න පුළුවන්කම ලැබෙයි. අපි පටන් ගමු එහෙමනම් වෛද්‍යතුමනේ මොකක්ද මේ වන්නකු මෙතඩ් එක කියන්නේ? වන්නකු මෙතඩ් කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ සහ මුළු ලෝකේ පුරාම බහුලව තියෙන බෝන වෙන රෝගවලට අපේ දේශීය ආහාර සහ අපේ සංස්කෘතියට ගැළපෙන ආකාරයේ ආහාර රටාවක් සහ ජීවන රටාවක් හඳුනා දෙන එක. ඊට පස්සේ මේකේ අපි මේ නිතර අහන අපිට නිතරම දකින්න ලැබෙන දේ තමයි ගොඩක් ගැටලුවලදී අපි හොස්පිටලෙකට ගියෝතින් රෝහලට ගියෝතින් වෛද්‍යවරයෙක් හම්බුනොත් අපිට නිතරම කියන්නේ බර අඩු කරගන්න කියලා. හැබැයි ගොඩක් වෙලාවට කවුරුවත් දන්නේ නැහැ කොහොමද බර අඩු කරගන්න කියලා. බර කෑම වලින් පරිස්සම් වෙන්න කියලා අපිට කියනවා. නමුත් අපි දන්නේ නැහැ කොහොමද කෑම වලින් පරිස්සම් වෙන්නේ කියලා. ඊට පස්සේ සමබල ආහාර වේලක් ගන්න කියනවා. අපි දන්නේ නැහැ ගොඩක් වෙලාවට කොහොමද සමබල කරන්න ඕන කියලා. ඉතින් මගේ වන්නකු මෙතඩ් කියන අපි මේ රටාවේදී අපි උත්සාහ කරනවා හැමෝටම කරන්න පුළුවන් සරල අඩු වියදම් ආහාර රටාවක් සහ ජීවන රටාවක් මහ ජනතාවට හඳුන්වා දෙන්න. දැන් අපි ඒක අවුරුදු දෙකක් තිස්සේ කරගෙන යනවා. ඒකෙන් ප්‍රතිඵල ලබාගත් ගොඩ දෙනෙක් ඉන්නවා. අපිව අනුගමනය කරන අය ලක්ෂ දල වශයෙන් ලක්ෂ පහකට ආසන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඒ මෙතඩ් එකට යන්න කලින් හැමෝම කැමති පොදු තැනක හිඳ මේ කතාවට අපි මේ මුල පුරන්න සූදානම්. නිරෝගීව හැඩට ඉන්න කැමති අපි මොනවද වෛද්‍යතුමනි වෙනුවෙන් කරන්න ඕන? හොඳයි. ඉස්සෙල්ලම නිරෝගීව හැඩට ඉන්න කියන දෙකක්. ඒක ඉස්සෙල්ලා අපි ඒක මේ මගේ වෛද්‍ය විද්‍යාත්මකව කිව්වොතින් හැඩට ඉන්න කිව්වොතින් අපේ අපි දැන් ඔගොල්ලෝ දකින්න ඇති අපේ ජනතාව සාමාන්‍යයෙන් දැක්කම හැමෝටම පුංචි බඩක් තියෙනවා. එහෙම නැත්නම් ලොකු බඩක් නැත්නම් අඩු ගානේ පුංචි බඩක් හරි තියෙනවා. ඉතින් හැඩට ඉන්නවා කියන එකේ වෛද්‍ය විද්‍යාත්මක අර්ථකථනය තමයි ඕගොල්ලන්ගේ ඉන තියෙන්න ඕනි උසට වඩා භාගයක් අඩුවෙන්. ඒ කියන්නේ උසෙන් භාගයකට වඩා අඩුවෙන් ඉන තියෙන්න ඕනි. එහෙම වුණොත් ඕගොල්ලෝ හැඩයි කියලා කියනවා කාන්තාවන්ට සහ පිරිමියාට දෙගොල්ලන්ටම. එතකොට දැන් අපි කිව්වා අඩි 5යි අඟල් 6ක් උස එක්කෙනෙක්ගේ අඟල් 66ක් උස තියෙනවා. එතකොට අඟල් 33කට වඩා අඩුවෙන් හෝ ඊට ආසන්න ප්‍රමාණයකට ඉන තියා ගන්න ඕනේ. එතකොට මේක BMI එකට වඩා දැන් අපි ගොඩක් වෙලාවට අපේ බරයි උසයි එක තියෙන්න ඕනි බර තීරණය කරන්නේ BMI එකෙන් ශරීර ස්කන්ධ දර්ශකයෙන්. ඒක උසය බර බෙදෙන උසේ වර්ගයෙන් බෙදලා ඉවරලා ගන්න එකක්. ඒක ටිකක් අමාරුයි ගණන් කරන්න. නමුත් මේක ඊට වඩා බොහොම සරලයි. ඒ වගේම තමයි BMI එක අපි සාමාන්‍යයගේ කියන්නේ නෝමල් සාමාන්‍යයගේ 25යි කියලා කියන්නේ සාමාන්‍යයගේ තියෙන අයගෙනුත් 25ක් මේ ටෙස්ට් එකෙන් ෆේල් වෙනවා. ඒ කියන්නේ BMI එක 25 තියෙද්දිත්
පුංචි බඩක් තිබීමේ හැකියාව තියෙනවා. පුංචි බඩක් තියෙන එකේ භයානකකම තමයි ඒකෙන් පෙන්නනවා ඕගොල්ලන්ට කොයිතරම් ඉක්මනට දියවැඩියාව එහෙම නැත්නම් අදිරුධිර පීඩනය එහෙම නැත්නම් හෘද රෝගයක් එන්න තියෙන අවදානම කොච්චර වැඩි වෙනවද කියන තීරණය කරන ප්‍රධාන සාධකේ බර නෙමෙයි ඕගොල්ලන්ට කොච්චර ලොකු බඩක් තියෙනවද කියන එක. ඒක ඒක හරියටම ක්වොන්ටිෆයි කරන්නේ මේ මොකද්ද උසට උසට ඉනේ තියෙන අනුපාතය. ඒ කියන්නේ උසට වඩා බායකට වඩා අඩුවෙන් ඉන තියෙන්න ඕන. හැඩට වැඩට නිරෝගීව. නිරෝගීව ඉන්න කියන වචනේ අපි ලෙඩ දුක් නැතුව ඉන්න එක නෙමෙයි. අපි නිරෝගී කියන වචනේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ලෙඩ රෝගවලින් වැළකීම පමණක් නෙමෙයි. මොකද සමාජීය, මානසික ඒ වගේ ඒවයිනුත් යහපැවැත්මක් තියෙන්න ඕනේ කියලා. නමුත් ඒක අපිට මනින්න බෑ. ඒක මනින්න තියෙන අපිට ලේසිම දර්ශක ටික තමයි පළවෙනි එක තමයි මම ඔයාලට ඉස්සෙල්ලාම කිව්වේ සෙන්ට්‍රල් ඔබෙසිටි. ඒ කියන්නේ මධ්‍ය ඉන වටේ බර ප්‍රමාණය ඉර වටේ මේ රවුම තියෙන්න ඕනේ උසෙන් බායකට අඩුවෙන්. දෙවෙනි එක රුධිර පීඩනය 130/80 වඩා අඩුවෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ ලේවල සීනි මට්ටම ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එක 100ට වඩා අඩුවෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ HDL යහපත් මට්ටමක තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා 60ට උඩින් තියෙන්න ඕනේ කියලා. ඊගාවට ට්‍රයිග්ලිසරයිඩ්ස් මට්ටම සාමාන්‍ය මට්ටමේ තියෙන්න ඕනේ 150න් අඩුව තියෙන්න ඕනේ කියලා කියන්නේ. නමුත් වඩා සාර්ථක ක්‍රමේ 100ට වඩා අඩුවෙන් තියෙනවා නම් හොඳයි. මෙන්න මේ කරුණු පහෙන් පහම යහපත් මට්ටමක තියෙනවා නම් ඔබට සතුටු වෙන්න පුළුවන්. මේ ඔබ දැනට පවත්වාගෙන යන ජීවන රටාව හරියට කරගෙන ගියොත් දියවැඩියාවටවත් ප්‍රෙෂර්වලටවත් හෘද රෝගවලටවත් ගැන බය වෙන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඔබේ ජීවන රටාව වෙනස් වුණොතින් මේ දර්ශක ටික වෙනස් වුණොතින් ඔබේ ලෙඩ රෝගවලට නැඹුරු වීමේ අවදානම තියෙනවා. මෙතෙන්දි වැදගත් වෙන්නේ නිරෝගී කියන වචනේ නෙමෙයි ඒක අර්ථ දක්වන්න. තව මේක අර්ථ දක්වන්න තව ක්‍රම ගොඩක් තියෙනවා. තව නිර්ණායක ගොඩක් තියෙනවා. නමුත් අපිට හැමෝටම ලේසියෙන් බලන්න පුළුවන් ලෝකේ පුරා පිළිගත් නිර්ණායක දෙකක් නිර්ණායක පහක් තමයි මම ඕගොල්ලන්ට කිව්වේ. දැන් ඔය දත්තවලට යනවට වඩා බැලු බැල්මටම සහ අපි හිතාගෙන ඉන්නේ අපි අහලා තියෙන අපි දැනුවත් වෙන්නේ උසර බලන මේ උසට සරිලන බරක් තියෙනවා නම් ඔබට ප්‍රශ්නයක් නැහැ කියන එක. දැන් එතනින් එහාට ගිහිලා මේ පැහැදිලි කිරීමත් එක්ක වෛද්‍යතුමනි තවත් මේ කතාවේ ඉදිරියට යනවා නම් අපි හරි කැමති ඉතින් ඇඟ හැඩට තියෙනවට. දැන් ඇඟ හැඩට කියනවා කියන්නේ එතකොට ඒ කියන්නේ ඇඟ කෙට්ටු වෙන එකමද? නෑ. ඇඟ කෙට්ටු එක දැන් මම පැහැදිලිවම ඉස්සලකවා ඉනේ ප්‍රමාණය තමයි අපිට වැදගත් වෙන්නේ. දැන් බොඩි දැන් උදාහරණයක් විදිහට දැන් උසට සරිලන බර කියන වචනේ එන්නෙම BMI එක කියන ස්කන්ධ ශරීර දාර්ශකය. ඒ කියන්නේ උසේ වර්ගයෙන් නෙමෙයි බරේ වර්ගයෙන් උස බෙදලා හරි ඔන්න මොකක් දෙකක් තියෙනවා. ඒකෙන් තමයි BMI එක හදන්නේ. ඉතින් ඒකට වඩා උසට ඉනේ තියෙන අනුපාතය කොච්චර ඊට වඩා දැන් මේක වැදගත් වෙන්නේ අපි මේ නිකන් පෙනුමට වඩා කොයිතරම් ඉක්මනට අපි ලෙඩ වෙන්න පුළුවන් නැඹුරුතාවයේ තියනවද කියන එක. ඒක වඩා හොඳින් ප්‍රෙඩිකට් කරන්න පුළුවන්. ඊට ඒක වඩා හොඳින් පුරෝකථනය කරන්න පුළුවන් උසට ඉනේ තියෙන ඉනේ නෙමෙයි බඩේ තියෙන අනුපාතය, ඉන වටේ තියෙන අනුපාතය. ඒතට ඒක ගන්න ඕනි ඉනේ බඩේ මහත්ම තැනින් අරගෙන බලන්න ඕනි. ඒතට ලේසිම විදිය ඔබලගේ උසේ උසට සරලන නූලක් කපා ගන්න. ඒක දෙකට බෙදලා ගත්තාම ඉන වටේ දෙකට නවල ගත්තාම ඉන වටේ එකතු කරන්න බැරි නම් ඔයාලගේ බඩ තියෙන්න ඕනි ප්‍රමාණයට වඩා වැඩි. ඒතට ඒ කියන්නේ නුදුරේදීම ඔය බෝනෝවෙන් රෝග කියන්නේ අදිරුධිර පීඩනය, තියවැඩියාව, ඒ වගේ රෝගවලට ගොදුරු වීමේ නැඹුරුතාවයක් තියෙනවා කියන එක. දැන් කෙට්ටු වීම මේ දැන් අපි කාය වර්ධනය කරන කෙනෙක් ගත්තොතින් ඒගොල්ලන්ගේ ඉන බොහොම හීනී. නමුත් ඒගොල්ලන්ගේ BMI මේ බර වැඩි. එතකොට ඒගොල්ලන්ගේ BMI ගත්තාම ඒගොල්ලෝ BMI එක ශරීර ස්කන්ධ දර්ශකයේ සමහර 30ට වඩා එහා යන වෙලාවල් තියෙනවා. දැන් ඔලිම්පික් මට්ටමේ ක්‍රීඩකයෝ ගත්තාම ඒගොල්ලෝ ලෝකේ ඉන්න නිරෝගීම අය. නමුත් ඒගොල්ලන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය ගොඩක් වැඩි. සාමාන්‍ය වශයෙන් ගත්තාම අපි දල වශයෙන් ගත්තාම ඉතින් කෙට්ටු වෙන එක නිරෝගී කියන තමයි කියන්නේ. නමුත් නිවැරදිම ක්‍රමේ තමයි ඉන වටේ කොච්චරක් වට ප්‍රමාණය තියනවාද කියන එක තමයි වඩා නිවැරදි දර්ශකය. සාමාන්‍ය මිනිස්සු විදිහට ඉතින් එදිනදා රාජකාරිය කටයුතු කරමින් කාර්යක්ෂමව නිරෝගීව ලස්සනට ඉන්න කැමති ඔබට දැන් මෙතෙන් පටන් අපි පැහැදිලි කර දෙනවා අර කලින් කිව්ව එතුමන් යෝජනා කරන එතුමගේ මෙතඩ් එක.
වන්නක මෙතෙන්ඩ එක. දැන් මෙතුවක් ඔබ උනන්දුවෙන් හිටියනම් මේ පිළිබඳව අද ටිකක් ජීවිතාර්ථ තුලින් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය පැහැදිලි කිරීම එක වෛද්‍යතුමනි ඔබතුමා කොහොමද කියන්නේ වන්නක මෙතෙන්ඩ එකෙන් ඔය කාර්ය හරියටම වෙනවා කියලා? පළවෙනි එක තමයි අපි දැන් අවුරුදු දෙකක් තිස්සේ මේ ක්‍රමය සමාජ මාධ්‍ය හරහා මේ ප්‍රචලිත කරලා දහස් ගණනක් නෙමෙයි අතරම ලක්ෂ ගණනක් මේක අත්හදා බලලා ඒ හරහා පැහැදිලි ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. දීවැඩියාව සීනි මට්ටම වඩා හොඳින් පාලනය කරගෙන තියෙනවා, බර අඩු කරගෙන තියෙනවා, ඊගාවට නොයෙකුත් අසනීප සනීප වෙලා තියෙනවා. ඉතින් ඒ හරහා අපි දන්නවා මේක මේ ක්‍රමය මේ ලංකාවේ අත්හදා බලලා දැන්ට අපි දන්නවා ඒක සාර්ථකයි කියලා. ඒ වගේම මේ හැම දැන් මම කියන හැම කරුණක් පිටිපස්සම අන්තර්ජාතිකව පිළිගත් සමීක්ෂණ පරීක්ෂණ වාර්තා තියෙනවා. ඉතින් මේක ලංකාව විතරක් තියෙන ක්‍රමයක් නෙමෙයි. දැන් මම වන්නක මෙතඩ වලට ගෙනහලා තියෙන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි මේ සර්කඩියන් රිද්ම්. ඒ කියන්නේ අපි ඉර සමග ජීවත් වෙන එක. අපි ගොඩක් අය රෑ පරක්කු වෙලා නිදාගන්නේ. ඒක වළක්වලා 10ට කලින් නිදාගන්න ඕනි. ඊට පස්සේ ඇතිපවන ව්‍යායාම කරන්න ඕනි. ඒක හැමෝම දන්න දෙයක්. ඊට පස්සේ ලෝ කාබ් ඩයට්. ඒ කියන්නේ අපි ගන්න කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර නිසා තමයි අපි ගොඩක් ලෙඩ වෙන්නේ. ඒක අඩු කළා, කාබෝහයිඩ්‍රේට් අඩු කළා, මේ දේශා මාංශ ජනක ආහාර බහුල ආහාර වේලක් ගන්න කියන එක. ඊට පස්සේ මෙන්න මේ ඊට පස්සේ උපවාසය, ඒ කියන්නේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන එක. මෙන්න මේ කරුණු පහ එකතු කළා තමයි අපි වන්නක මෙතඩ් නිර්මාණය කළා තියෙන්නේ. මේ හැම කරුණක් පිටිපස්සෙම සමීක්ෂණ වාර්තා බොහෝක් තියෙනවා. ඒ වගේම මේවා අන්තර්ජාතිකව පිළිගත් කරුණු මම කළා තියෙන්නේ. මේ ටික එකට එකතු කරලා අපේ ශ්‍රී ලාංකික ජනතාවට අඩු වියදමින් කරන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය කරපු එක පමණයි. වියදමත් අඩු නිවැරදි ක්‍රමයක් යෝජනා කරන ජානක වන්නක වෛද්‍යතුමන්ගේ මේ ක්‍රමවේදය පිළිබඳව දැන් පැහැදිලි කරගන්න හොඳම වෙලාව. හැබැයි ඊට කලින් අපි මේ විරාමය අරගන්නම්. ජීවිතාර්ථ බලාපොරොත්තු ඇතිව දැන් ඉතින් බලා ඉන්නේ ඔබ. දැන් ඉන්නවට වඩා හැඩට ඉන්නත් නිරෝගීකමත් ලං කරවාගෙන කොහොමද අපි ප්‍රිය උපදවන කෙනෙක් බවට පත් වෙන්නේ කියන කාරණාව පිළිබඳව දැනුවත් වෙන්න. අපි එහෙමනම් ආරාධනා කරමු වෛද්‍ය ජානක වන්නක මහත්මයාට. අපි කාරණා පහක් ඔබතුමා පැහැදිලි කරා. පළමු කාරණාවෙන් කතාව පටන් ගත්තොත් වෛද්‍යතුමනි. හොඳයි. එකක් තමයි පළවෙනි එක රාත්‍රියේ වෙලාස නිින්දට යන එක. අපේ වර්තමානයේ ගොඩ දෙනෙක් ඒගොල්ලන්ගේ කාර්ය බහුලත්වය නිසා, ඊට පස්සේ රූපවාහිනියට තියෙන ඇල්ම නිසා, එහෙම නැත්නම් සෙල්ෆෝන් එකට තියෙන ඇබ්බැහිය නිසා, සමාජ මාධ්‍යවලට තියෙන ඇබ්බැහිය නිසා ගොඩ දෙනෙක් රෑ 12 1 2 වෙනකල් තීරුමක් නැතුව නිදි මරනවා. ඉතින් මේ නිින්ද වැඩි වෙන අපේ ශරීරයේ තියෙන ඉන්සියුලින් ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඊට පස්සේ අපේ ඒක ඒ වගේම කෝටිසෝල් හෝමෝන් එක වැඩි වෙනවා. ඊට පස්සේ අපේ තව නොයෙකුත් හෝමෝන චක්‍ර අවුල් වෙනවා. එතකොට සර්කඩියන් රිද්ම් කියන්නේ අපේ පැය 24ක් ඇතුළත ශරීරය ඇතුලේ හෝමෝන චක්‍ර ක්‍රියා වෙනවා. මේ ක්‍රියාත්මක වීම වීමට නිින්ද බලපානවා තදින්ම. නිින්ද අඩු වෙනවත් එක්ක අපේ ආහාර රුචිය වැඩි වෙනවා. ඊට පස්සේ අපි නොයෙකුත් ආහාර නොගත යුතු ආහාර අපි ගන්න පෙළඹෙනවා. ඊට පස්සේ පැන් රස කෑම, ඊට පස්සේ ජංක් ෆුඩ් කඩචෝරු කෑම ඒවක් ගන්න අපිට ආස හිතෙනවා. ඊට පස්සේ අනිතික තමයි ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධය වැඩි වෙනවා. මේ නිසා අපි මහත් වීමේ හැකියාව නැඹුරුතාවයක් තියෙනවා. ඉතින් මම යෝජනා කරන්නේ ඔව් නිින්දන නිදිනවා නම් හරිම පැය ගන්න කොච්චරද? නිදිනවා නම් හරිම පැය ගන්න පෙන්වලා තියෙන්නේ පැය 7කුත් 8කුත් අතර කාලයක් තමයි. ඒක එක එක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා. සමහර අයට පැය 6.5ක් පුළුවන්. නමුත් පැය 7ත් 8ත් අතර කාලයක් තමයි වඩා සුදුසුයි කියලා කියන්නේ. නිින්ද වැඩි වෙනවත් එක්කත් ලෙඩ රෝගවලට නැඹුරු වීමේ අවධානමක් තියෙනවා. ඒ වගේම නිින්ද අඩු වෙනවත් එක්කත් ලෙඩ රෝගවලට
ලෙඩ රෝග වැළඳීමේ නැඹුරුතාවයක් ඇති වෙනවා කියලා කියනවා. ඉතින් අනිත් එක තමයි මේ නිින්ද ලබා ගන්න එක රෑ 12 ඉඳලා උදේ 7 වෙනකල් පැය 7ක් නිදාගෙන වැඩක් නැහැ. ඒ නිින්ද රාත්‍රියේ වෙලාසන නිදා ගන්න ඕනේ. රෑ 12 ඉඳලා 7 වෙනකල් නිදා ගන්නවට වඩා හොඳයි රාත්‍රි 10 ඉඳලා උදේ 5 වෙනකල් නිදාගෙන ඉතුරු වැඩ කරන්න දිනන ටික 5 ඉඳලා එළිය වෙනකල් කරන එක. ඉතින් එතනදී තව පැහැදිලි කිරීමක් කරගන්න අපි කැමති බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්න තමයි මේ වැඩ කටයුතු නිමා කරලා ඇඳට ගියාට නිින්ද එන්නේ නැහැ. එතකොට අපි බලෙන් නිින්ද ගන්න එක සුදුසුද කොහොමද ඒක? නිින්ද නොඑන්න එක ප්‍රධාන හේතුවක් තමයි අපි ඇඳට වැටෙන කල්ම මොකක් හෝ ස්ක්‍රීන් එකක් දිහා බලා ඉන්නේ ගොඩ දෙනෙක්. අනිත් එක ගෙදර තියෙන එළිය ආලෝකයේ ප්‍රමාණය ගොඩක් සැර වැඩි නම් ඒත් නිින්ද යන්නේ නැහැ. මොකද නිින්දට අවශ්‍ය කරන මෙලටොනින් කියලා හෝමෝන එකක්. මෙලටොනින් හෝමෝන ශ්‍රාවය වෙන්නේ අඳුරට. අපි ස්ක්‍රීන් එක දිහා බලා ඉන්නකොට මොළය හඳුනාගන්නේ TV දිහා ෆෝන් දිහා බලා ඉන්නකොට මොළය හඳුනාගන්නේ තවම දවල් කියලා. එහෙම නැත්නම් ලයිට් එකේ එළිය මේ සැරට තියෙනකොට මොළය හඳුනාගන්නේ තවම දවල් කියලා. ඉතින් ඒකට යම් මේ ලයිට් සාමාන්‍යයෙන් 8 කින් විතර පස්සේ පුළුවන් තරම් ලයිට් ඩිම් කරලා තියෙනවා නම් අත්‍යවශ්‍ය විදුලි බල්බ පමණක් මේ පත්තු කරලා තියෙනවා නම් ඊට පස්සේ 8 න් පස්සේ TV එකයි ෆෝන් එකයි ස්ක්‍රීන් සුයි කම්පියුටර් සුයි ඔන් ඔෆ් කරලා තියෙනවා නම් ඉක්මනටම නිදා ගන්න පුළුවන්. අනිත් එක නිදා ගන්න කාමරේ උෂ්ණත්වය සිසිල් වෙන මට්ටමක තියෙන්න ඕනේ. ඊට පස්සේ තම්කද ඒ ඔය ටික තමයි මූලික කරුණු. අනිත් එක නිදා ගන්න වහාම කලින් ආහාර ගන්න එකත් නින්දට බාධා පමුණුවනවා. නිදා ගන්න වඩා සුසු නිදි ඇඳට යන්න පැය 3කට කලින් ආහාර ගන්න එක. තව නිදා ගන්න කලින් ඕගලන්ට පොතක් කියවන්න පුළුවන් නම් ඒක නින්දට ඉවහල් වෙනවා. දැන් ඔක ඉගෙන ගන්න අය නම් ගොඩක් දන්නවා පාඩම් පොතක් අතර ගත්ත ගමන් ටක් ගාලා නින්ද යනවා. මේ එහෙම නැතුව පොතක් සාමාන්‍යයෙන් පොතක් කියවන එක නිදා ගන්න පහසු කරන කාර්යයක්. හරි ඒ තමයි පළවෙනි පියවර හොඳ නිින්දක්. අන්න ඒ පියවරෙන් පස්සේ අපි දැන් අනුගමනය කරන්න ඕන දෙවෙනි පියවර. හොඳයි. දැන් පළවෙනි පියවර නොමිලේ සත පහක්වත් වියදම් වෙන්නේ නැහැ. දෙවෙනි පියවරත් නොමිලේ. දෙවෙනි පියවර තමයි ඕගොල්ලන්ගේ ආසම කෑම ටික නොකා ඉන්න ඕනේ. ආසම කෑම කියන්නේ සීනි, පාන් පිටි, කිරි, එළවලු තෙල්, ඒ කියන්නේ sunflower oil, corn oil, vegetable oil, ඊට පස්සේ process food. මෙන්න මේ ආහාර වර්ග පහ කැම්පි ගානේ අයින් කරන්න ඕනේ. මේ ආහාර වර්ග පහම ඔගොල්ලෝ ලෙඩ කරනවා. පළවෙනි එක සීනි කියන්නේ පැන්නස්ස ජාති. දෙවෙනි එක පාන් පිටි. ඒතර ඔගොල්ලෝ හෝටලෙකට ගිහිල්ලා එහෙම නැත්නම් කඩේකට ගිහිල්ලා සීනි පාන් පිටි තියෙන කෑම ජාති ටික අයින් කළොත් හිතෙන් අහක් කළ බැලුවොත් අපි කඩේ විකුණන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ආහාර නිෂ්පාදකයෝ මේක දන්නවා. සීනි සහ පාන් පිටි වලින් තොර අයින් කළොත් ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකක් නැහැ. ඊගාවට සුපර් මාකට් එකට ගිහිල්ලා බැලුවත් සීනි පාන් පිටි තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. අනිත් එක තමයි කිරි, පිටි කිරි සහ දියර කිරි. ලෝකයේ වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සෙත් කිරි බොන ළමා කාලයෙන් පස්සේ කිරි බොන සතු 3 දෙනා ඉන්නේ. එක්කෙනෙක් බල්ලා, අනිත් එක්කෙනා පූසා, අනිත් එක්කෙනා මිනිහා. ඒතර බල්ලටයි පූසටයි කිරි දෙන්නේ අපිමයි. එතකොට ඊගාවට එළවලු තෙල් වර්ග sunflower oil. අපි එතනදී තව පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ. දැන් කිරි බොන්න එපා කියලා කිව්වට වෛද්‍යතුමන් කියනෝනේ මී කිරි කන්න කියලා. ඔව් එතන වෙනසක් තියෙනවා. මී කිරි වල දැන් කිරි වල තියෙනවා ලැක්ටෝස් කියලා කාබෝහයිඩ්‍රේට් එකක් වර්ගයක්. එතකොට මේ ලැක්ටෝස් කියන කාබෝහයිඩ්‍රේට් වර්ගය නිසා තමයි අපි මහත් වෙනවා නම් මහත් වෙන්නේ. දැන් මේ මී කිරි හදනකොට එහෙම නැත්නම් ෆර්මෙන්ටඩ් මිල්ක් ප්‍රොඩක්ට්ස් ගන්නකොට ලැක්ටෝබැසිලයි කියන බැක්ටීරියාව එතන ක්‍රියාත්මක වෙලා ලැක්ටෝස් අයින් කරනවා. එතකොට ඉතුරු වෙන්නේ කාබෝහයිඩ්‍රේට් මේ ප්‍රෝටීන් සහ ෆැට් විතරයි. ඒක ශරීරයට ඉතාම ගුණදායකයි. අනිත් එක දැන් කිරි වලට තියෙන අපේ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියලා අපේ මේ බඩවැල් ලැක්ටෝස් වලට ඔරොත්තු දෙන්නේ නැහැ. උඟ දෙනකොට දකුණු ආසියාතිකයින් විශේෂයෙන්. එතකොට ඒ ලැක්ටෝස් අයින් කර දැන් ඇත්තටම අපේ අතීතයේදී මේ ඔය ෆර්මෙන්ටේෂන් ඒ කියන්නේ ඔය කිරි මුදවන ක්‍රියාවලිය මේ මිනිස්සු හොයාගන්න හේතුවත් ඒකයි. ඉස්සර ඉස්සරට මේ දැන්ටත් මිනිසුන්ට කිරි ඔරොත්තු දෙන්නේ නැහැ. දැන් එකපාර අපි කිරි ලීටරයක් විතර බිව්වොතින් අපේ බඩ පුරෝ දාලා බඩ පුරු කරලා යන්න වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. ඉතින් නමුත් මී කිරි කෑවට එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර ලැක්ටෝස් කියන මේ මොකද්ද ලැක්ටෝස් කියන කාබෝහයිඩ්‍රේට් එක. ඒක නිසා තමයි අපි මහත් වුණොත් මහත් දෙන්නේ. තොරස් කිරි බිව්වහම ලේවල් සීනියෙන් මට්ටම වැඩි වෙන්නේ. ඔය වගේ ගැටලු ගොඩක් ඇති වෙන්නේ. මී කිරි වල මේ ප්‍රශ්නය අපිට අත්‍යවශ්‍ය කරන මේ දේ සහ ප්‍රෝටීන් කිරිවල මී කිරිවල සහ මුදෝප් කිරිවල ඊගාගේ මේ චීස් වල
තියෙනවා ඒ නිසා මේ වඩා සුදුසුයි කිරි බොනවට වඩා මී කිරි ගන්න එක ඊට අමතරව තවත් මොනවද අපි ආස කරන නමුත් අපි අයින් වෙන්න ඕන කෑම වෛද්‍යතුමනි අනිත් එක තමයි ඒකට කියන්නේ sunflower oil corn oil vegetable oil මේ වගේ පොල් තෙල් වලට බැහැරව අපිට 1980න් පස්සේ අපේ ලංකාවට අපි හඳුන්වලා දුන්න කිරිවර මේ තෙල් වර්ග වලින් බැහැර වෙන්න අවශ්‍යයි අනිත් එක process food කියන්නේ සකස් කරන ලද ආහාර කියන්නේ සකස් දැන් අවුරුදු 200කට කලින් ඕගොල්ලන්ගේ ආච්චිලා හරි සීයලා හරි කාපු නැති කිසිම ආහාරයක් ගන්න එපා ඒ කියන්නේ දැන් ඔය අපේ ෆැෂන් එකකට වගේ අපි හැමෝම ළමයි යනවනේ ඔය මේ මේ ඉන්ටර්නැෂනල් ෆුඩ් චේන්ස් තියෙන ඒවා තියෙන ලංකාවේ මට නම් මෙතන සඳහන් කරන්න බෑ නමුත් එන්නේ ඒවට අනේක ඒවට කියන්නේ highly processed ultra palatable food කියලා. ඒ කියන්නේ ඒවා ඉතාම විශාල වශයෙන් සකස් කරන ලද ඉතාම රසක මේ මේ දිවට දිව පිනවන ආකාරයේ ආහාර. දැන් අපේ සාමාන්‍යයෙන් ස්වභාවයේ පවතින ආහාර බොහොම රළුයි. හරි අර දැන් ඔය කඩවල වල ඉක්ුණන් තියෙන කෑම එහෙම නැහැ බොහොම soft කටේ තිබ්බහම දිය වෙනවා අමුතු රසක් මේ ඉතාලම මේ මේ ඇබ්බැහි කරන සුළුයි ඉතින් මේ මම කිව්ව ආහාර ජාති පහ මේ වගේ ඇබ්බැහි කරන සුළුයි ඉතින් මේවා ඇත්තටම නිෂ්පාදනය කරන්නේ මල්ටිනේෂනල් කම්පැනිස් අන්තර්ජාතික සමාගම් ඉතින් අපි මේවට ඇබ්බැහි වෙනවා සමග රෝගී වෙනවා ඉතින් මේ මේ ආහාර ටික ගත්තහම අපි ලෙඩ වෙනවා ඊට පස්සේ ඒ ලෙඩ උඩ තමයි අපේ ඩ්‍රග් කම්පැනිස් දුවන්නේ මේ කියපු ආසදේවල් අතහැර ගන්න බැහැ වගේ කියලා හිතනවා නම් අපි මේ කතා කරන දේ ප්‍රතිඵලයක් නැති වෙන්න පුළුවන් ඔබ ආසයෙන් ඉතින් කවුද අකමැති නිරෝගීව ඉන්න කවුද කැමති ඇත්තේ හැඩට ඉන්න කවුද කැමති නැත්තේ ප්‍රිය උපදවන කෙනෙක් වෙන්න ආකර්ෂණීය කෙනෙක් වෙන්න එහෙමනම් ඉතින් මේ ආස කරන දේවල් වලින් බැහැර වෙලා මේ වෛද්‍යතුමන් යෝජනා කරන ක්‍රමවේද අනුගමනය කළොත් ඔබට බැරිම නැහැ. දැන් අපි යනවා තුන්වෙනි පියවරට. හා හොඳයි. තුන්වෙනි පියවර තමයි ස්වභාවික ආහාර ගන්න කියන එක. ඒ කියන්නේ ස්වභාවික ආහාර කියන්නේ මම ඉස්සෙල්ලා කිව්ව කරුණම ආයි මෙතෙන්ට එනවා. අවුරුදු 200කට කලින් ඔබේ ආච්චි හරි සීයා හරි අනුභව නොකරපු ආහාර ගන්න එපා. ඒතකොට මේකට අයිති වෙනවා ගහක තියෙන කොළයක්, ගෙඩියක්, මුලක්, අලයක්, එමෙන්නම් පීනන මාළුවෙක් පියාඹන කුරුල්ලෙක් එවැනනම් දුවන සතෙක් එවැනනම් බිත්තරයක් ස්වභාවයේ පවතින ආහාර පුළුවන් තරම් ස්වභාවික ආහාරයේ ආකාරයට ආහාරයට ගන්න. එතකොට මෙතනින් පිට ආහාර ගන්න එපා. ඒක තමයි තුන්වෙනි පියවර. අපිට තව ටිකක් ඒක පැහැදිලි කරගන්න ඕමනයි. දැන් වෛද්‍යතුමන්ගේ පැහැදිලි කිරීමත් එක්ක ඔක තව ටිකක් අපි දිගහැරලා පැහැදිලි කරොත් වෛද්‍යතුමනි. තව ටිකක් දිගහැරලා එතකොට අපි ඉස්සරහට යමු මේ පියවර තව ඉස්සරහදී විස්තර කරමු. හරි. එහෙනම් ඔබ මේ කලබල වෙන්න දෙයක් නැහැ. මේ පියවර අපි තව තැනකදී පැහැදිලි කරනවා වෛද්‍යතුමන් ඉදිරියේදීත්. එතකොට ඉන් අනතුරු පියවර ඊගා පියවර තමයි දවස පුරා ආහාර ගන්න එක. දැන් සමීක්ෂණ වලින් පෙන්නලා දිනවා අපි දවසේ පැය 14ක් විතර ඇතුළත. ඒ කියන්නේ උදේ නැගිට ගමන් නැගිට වෙලින් ඉඳලා රෑ 12 විතර වෙනකල් පැය 12කටත් එහා ආහාර ගන්නවා. අපේ ශරීරයට මේ ආහාර දවා ගන්න තරම් කාලයක් නැහැ. මොකද මුළු දවස පුරාම ආහාර ගන්න නිසා. එතකොට මෙන්න මේක දැන් අපේ පැරැන්නෝ මෙහෙම දවස පුරාම ආහාර අරගෙන නැහැ. ඉතින් මේක අපි කියනවා පැය 10කට හරි 8කට හරි සීමා කරලා ආහාර ගන්න. එතනින් එහා පැය 14ක් හෝ 16ක් උපවාසයෙන් ඉන්න. ඒ කියන්නේ ඇල්ලතුරු විතරක් බීලා ඉන්න. මේකේ වැදගත්කම තමයි අපි ගන්න ආහාර. එතකොට පැය 10ක් හෝ 8ක් ඇතුළත අපි ඉස්සෙල්ලා 10ක් කියමුකෝ 10ක් ඇතුළත ගන්නවා. එතකොට පැය 14ක් අපි මුකුත් ආහාර ගන්න නැහැ. එතකොට මේ කාලය ඇතුළත අපේ ශරීරයේ තියෙන ආහාර දහනය කළ ඉවර කරන ශරීරයේ කාලය තියෙනවා. ඒ වගේම මදි පාඩු තියෙන ශක්තිය අපේ ශරීරයේ තැන්පත් වෙලා තියෙන තෙල් වලින් එළියට ඇවිල්ලා භාවිතා වෙනවා. එතකොට ඉබේම ඕගොල්ලෝ නිදාගෙන ඉන්න වෙලාවෙදී ඕගොල්ලන්ගේ ෆැට් බර්න් වෙනවා. අපි කතා කරන්නේ ෆැට් බර්නින් එක්සයිස් ගැන කියලා කතා කරනවානේ, කැලරි බර්න් කරනවා ගැන කතා කරනවා. එතකොට මේ ක්‍රමයට ඕගොල්ලෝ ව්‍යායාම නොකලත් ඔටෝමැටිකලි ඉබේම කැලරි දහනය වෙලා ෆැට් බර්න් වෙලා ඕගොල්ලන්ගේ ඉන වටේ මහත අඩු වෙලා හැඩ වෙනවා. හොඳයි, දැන් පියවර අවසානයි. ඔව්, එතකොට එතකොට මේකෙදී අපි අනිත් එක තමයි රාත්‍රී 4 කලින් ආහාර ගන්න. මේ පියවරට රාත්‍රී 4 කලින් ආහාර ගන්න. එතකොට පරක්කු වෙලා ආහාර ගන්න එපා. ඒක පාඩුයි. මොකද ඒක දිරව ගන්න ශරීරයට කාලය මදි. ඒ නිසා ඊට අමතරව උදේ ආහාර වෙල ටිකක් පරක්කු වෙන උදේ 9
විතර නම් අඩුම ගානේ 9 වෙනකල්වත් ප්‍රමාද කරන්න. ඒතකොට උදේ ආහාරයේ 9 පහ වෙලා ගන්න, රාත්‍රී ආහාරයේ 4 කලින් ගන්න, අතරමැදට එක ආහාර වේලක් ගන්න. මේ අතරමැදට පොඩි පොඩි ස්නැක්ස් ගන්න එපා. ඒ ස්නැක්ස් ගත්තාම හුඟක් වෙලාවට අපි ස්නැක්ස් වලට ගන්නෙත් සීනි, පාන් පිටි සහ අර මම කිව්ව එපා එපා කිව්ව ජාති ආහාර. ඉතින් මේ වයින් අපි ස්ථූලතාවයට පත් වෙනවා. ඉතින් අපිට මේ ආහාර වේ තුන විතරක් ගන්න පුළුවන් නම් ඊට පිටි මුකුත් ආහාර වේ ගන්න නම් සහ ඒ ආහාර ගන්න කාලය සීමා කර ගන්න පුළුවන් නම් ඊටාම නිරෝගීව අපිට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේක ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එහෙම නැත්නම් ටයිම් රෙස්ට්‍රික්ටඩ් ෆීඩින් කියලා බටහිර වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනවා. හැබැයි මේක මේ ඒගොල්ලෝ මේ මෑතකදී තමයි ගැන සඳහන් කරන්න පටන් ගත්තේ ඔය ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ගැන. හැබැයි අවුරුදු 2500කට කලින් අපේ බුදුහාමුදුරුව ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං අපිට කියලා දුන්නා. ඒ කියන්නේ විකාල භෝජන වේරමණී සීකාපදන් සමාදියාමි කියලා ඉර ඇරුණට පස්සේ මුකුත් ආහාරයක් ගන්න එපා පහුවෙනිදා උදේ එළියන කල් කියලා. එතකොට ඒක 16 යට නෙමෙයි 18:06. ඒ කියන්නේ පැය 6ක් ඇතුළත අපි ආහාර අරන් ඉවර කරනවා. පැය 18ක්ම निराहारව ඉන්නවා. මේ වගේ निराहार ක්‍රම ලෝකේ හැම ආගමකම තියෙනවා. ඒ කියන්නේ මුස්ලිම් ආගමේ තියෙනවා රම්සාන් කියලා, Hindu ආගමේ තියෙනවා ඒගොල්ලෝ උපවාස කරන කාලවල තියෙනවා, ක්‍රිස්තියානි ආගමේ ක්‍රිස්තුස් වහන්සේ දින 40ක් උපවාස කළා කියලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවොත් සිද්ධාර්ථ තාපසයා බුදුනාට පස්සේ සත්සති වුණාට පස්සේ තමයි තපසු බල්ලුගෙන් දානේ පිළරන් තියෙන්නේ. එතකොට ඒ කාලය ඇතුළත දවස් 49ක් උන්වහන්සේ සත්සතිකෙන් දවස් 49ක් උන්වහන්සේ කිසිම ආහාරයක් වළඳුම් බවට පොතේ සඳහන් වෙලා නැහැ. ඉතින් මේක තමයි අපේ මේ අපි කියුවේ හතරවෙනි පියවර මං හිතන්නේ. ඔව්. එක පිය ඒ පියවර එතනින් අවසానයි. ආහාර ගන්න වෙලාව වැදගත්. දැන් පියවර හතර ගැන කතා කරනකොට ඊතර මේ පියවර හතරම අනිවාර්යම අනුගමනය කළොත් ඊතරද මේ මෙතඩ් එක සාර්ථක වෙන්නේ? නෑ. කිසිම කෙනෙකුට මේක 100%ක් සාර්ථකව අනුගමනය කරන්න පුළුවන් කියලා මම හිතන්නේ අඩු ගානේ මමවත් අනුගමනය කරන්නේ නෑ. මේක තම තමුන්ට පුළු පුළුවන් විදියට කරන්න කරන්න පුළුවන් ලේසිම පියවරෙන් පටන් ගන්න. වැඩගත් කරන්න පුළුවන් ලේසිම පියවරෙන් පටන් ගන්න. එතකොට ටික දවසක් යනකොට අමාරු ඒවා ටික ටික ලේසි වෙනවා. එතකොට අලුත් පියවර එකතු කර ගන්න. මේක ඩයට් ප්ලෑන් එකක් නෙමෙයි. මාසිකින් නැත්නම් දෙහිකින් කරලා ඉවර කරන දෙයක් නෙමෙයි. මේක මේ සෞඛ්‍ය සම්පන්න පුරුදු කීපයක් කියන එක තමයි මම හැම වෙලෙම කියන්නේ. මේක පුරුද්දක් කර ගන්න ඕනේ. ඒක තමුන්ගේ ජීවිතේට හැමදාම નિરાයාසයෙන් කරන පුරුද්දක් කරගත්තොත් විතරයි මේක සාර්ථක වෙන්නේ. ගොඩාක් දේවල් බදාගෙන දොඩංගොඩ බදාගත්තා වගේ ඔක්කොම බදාගෙන ටික දවසක් ගිහිල්ලා අතාරින්න එපා. කරන්න පුළුවන් සරලම පැහැදිලි ලේසිම පියවරෙන් පටන් ගන්න. පස්සේ හිමීට හිමීට එකතු කර ගන්න. හරි. එහෙමනම් මේ පුරුද්ද අත්බැහිවීමක් කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙයි. විරාමයක් අරගෙන ආපහු මුණ ගැහෙන්නම්. जीवन रटावे सौख्य संपन्न जीवित गतकना हेडट वेडट दक्षे कार्यक्षम जीवित गतकवागनट तद जीवितार्थमे कथाबहारी वेदगत्ते अभी नाराधना कर रत्नपुर शिक्षण रोहले मानसिक सौख्यके वैद्य जानक वर्णकु महात्म अट इतमा अब पेहद्रीकर मिनीटे इतमा इद्रिपत्कर्ण मे वर्णकु मेत अड्डिक मेवेनकोटींदन्न බොහෝය අතර ප්‍රචලිත ක්‍රමයක්. අපි මේ ක්‍රමයේ පිළිබඳව සරලව පැහැදිලිව ඔබත් එක්ක බෙදා හදා ගන්නවා. දැන් පියවර ওই විදිහට කතා කරනකොට අපි ආහාර නින්ද මේ හැමදේ ගැනම කතා කරා. ව්‍යායාම තැනට තවම අපි ආවේ නැහැ. ඊට කලින් තව පියවර තියෙනවද වෛද්‍යතුමනි? ඔව්. ව්‍යායාම අපි තව පියවරක් පස්සට දාමු. මේ පියවර පිඟාන බෙදාගන්නේ කොහොමද කියන එක. දැන් මං කියවක ආහාර ගන්න ප්‍රධාන ආහාර වේල තුන විතරක් ගන්න, අතරමැදට ආහාර නවත්තන්න, උදේ ආහාරේ පොඩ්ඩක් පරක්කු කරලා 9 පහ වෙනකල්, රාත්‍රී ආහාරේ විලාසන ගන්න 4 කලින් ගන්න කියන එක. එතකොට පිඟාන බෙදාගන්නේ මෙහෙමයි. පිඟානෙන් 4න් එකක් විතරක් ධාන්‍ය වර්ග, අල වර්ග, පළතුරු වර්ග, එළවලු වර්ග සහ කොළ වර්ග. පිඟානෙන් 4න් එකයි. එතකොට පිඟානෙන් ඉතුරු 4න් 3ම පිඟානෙන් 3 කාලක් පෝසම්බෝල බිත්තර මීකිරි මාළු මස්
මේ දේ සහ මාංශජනක ආහාර අඩංගු ආහාර ගන්න ඕනේ. ඒතර මෙන්න මේ විදිහට පිඟාන්න සකස් කරපුවාම වෙන්නේ අපේ ශරීරයේ තියෙන අපි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩුවෙන් ගන්න. එතකොට අපේ ඉන්සියුලින් ප්‍රමාණය අඩු වෙලා අපි අපේ වැදගත්ම කරුණ තමයි අපේ ස්ථූලතාවය අඩු වෙනවා. ඊට පස්සේ අපේ දියවැඩියාව තියෙන රෝගීන්ගේ දියවැඩි මේ සීනි මට්ටම ඉතාම හොඳින් පාලනය වෙන්න ගන්නවා. අපේ පොලිසිස්ටික් ඕවරන් ඩිසීස් තියන අයගේ ඒක පාලනය වෙන්න ගන්නවා. ඊට පස්සේ ෆැටි ලිවර් තියන අයගේ ෆැටි ලිවර් නැති වෙලා යනවා. මේ වගේ වාසි ගොඩක් අපිට අත් වෙනවා. ඒ වගේම තරුණ ළමයින්ට වඩා ගොඩ මේ ඉතාම වැදගත් මේක ඒගොල්ලන්ගේ ශරීර වර්ධනයට අවශ්‍ය කරන මේ දේ සහ ප්‍රෝටීන් ඒගොල්ලන්ට නිසි අවශ්‍ය ප්‍රමාණයෙන් ලැබෙනවා. ලංකාවේ රක්තහීනතාවයේ ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන එකක්. අපි මස් මාළු බිත්තර පොල් සම්බෝල මීකිරි වැඩියෙන් ගන්නකොට ඒ රක්තහීනතාවයත් සාර්ථකව මර්ධනය කරන්න පුළුවන්. ඉතින් මෙතන වැදගත් වෙන්නේ අපිට අපි සාමාන්‍යයෙන් පිඟාන බෙදා ගන්නකොට පිඟා අපේ ආහාර පිඟානේ 70%ක් 80%ක් පමණ තියෙන කාබෝහයිඩ්‍රේට් බත් තියෙන්නේ. බත් වලට එළවලු පොඩකුයි මාළු පොඩකුයි දාන්න තමයි අපි ආහාර ගන්නෙ. හැබැයි අපේ ක්‍රමයට මේක අනිත් පැත්ත හරවන එකයි කරන්නේ. ඒ කියන්නේ එළවලු එළවලු නෙමෙයි අතරම පොල් සම්බෝල බිත්තර මීකිරි මාළු මස් මේ ටික පිඟානේ 4-3ක් වැඩි හරියක් තියෙන්න ඕනේ මේ ටික. එතකොට බත් ගන්නෙ බතු බත් ධාන්‍ය වර්ග කිව්වහම බත් කඩල කව්පි මුං ඇට කුරක්කන් ඔය ඔක්කොම ඊට පස්සේ එළවලු කිව්වහම කැරට් බීට් වටක් අලු කෙසෙල් බෝංචි වැටකොළු පතොල ඔක්කොම ඊට පස්සේ කොළ වර්ග කිව්වහම පලා වර්ග සියල්ලම ඊට පස්සේ පළතුරු කිව්වහම අඹ අන්නාසි ගස් ලැබු කෙසෙල් කොමඩු අලිගැට පෙර ඔක්කොම ඊට පස්සේ අනිත් එක තමයි අල වර්ග කැරට් බීට් ඊට පස්සේ මයොක්ක බතල අල ඒ සියල්ලම මේ සියල්ලගේම තියෙන කාබෝහයිඩ්‍රේට් කාබෝහයිඩ්‍රේට් අපිට ශරීරයට 1 ග්‍රෑම් එකක්වත් අවශ්‍ය නැහැ. කියන්නේ අපිට බත් ඇටයක්වත් නැතුව සීනි ඇටයක්වත් නැතුව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අපේ ශරීරයට ඉතාම වැදගත් මේ දේ සහ මාංශජනක ආහාර ප්‍රෝටීන් සහ ෆැට් හරි මේ දෙක අපිට ඉතාම වැදගත්. මොකද මේවා නැති වුණොත් අපි ලෙඩ වෙනවා, ඌනතා රෝග ඇති වෙනවා. හැබැයි කාබෝහයිඩ්‍රේට් නැති වුණාට අපිට ඌනතා රෝග ඇති වෙන්නේ නැහැ. ඒකයි අත්‍යවශ්‍ය මේ පෝෂණ සංඝටක කියන එකේ තේරුම. එතකොට අපි ශරීරයේ ග්ලූකෝස් අවශ්‍යයි. කියන්නේ කාබෝහයිඩ්‍රේට් ශරීරය ඇතුලේ දහනය වෙලා තමයි ග්ලූකෝස් හැදෙන්නේ. ග්ලූකෝස් ශරීරයට අවශ්‍යයි. හැබැයි අපි ඒකෙන් කියන්නේ නැහැ අපි කාබෝහයිඩ්‍රේට් පිටින් ගන්න අවශ්‍යයි කියලා. මොකද අපිට අවශ්‍ය කරන ග්ලූකෝස් සියල්ලම නිෂ්පාදනය කිරීමේ හැකියාව අපේ අක්මාවට තියෙනවා. ඒ නිසා අපි කාබෝහයිඩ්‍රේට් පිටින් ගන්න ඕනේ නැහැ. දැන් මේ කාබෝහයිඩ්‍රේට් දැන් අපේ දැන් මෙතන ගැටලුව තියෙන්නේ අපේ පිඟානේ 80%ක් විතර තියෙන කාබෝහයිඩ්‍රේට් නිසා තමයි අපි ලෙඩ වෙන්නේ. ඒ කියන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, ඊට පස්සේ ස්ථූලතාවය, පොලිසිස්ටික් ඕවරන් ඩිසීස්, ඊට පස්සේ ෆැටි ලිවර්, ඊට පස්සේ මේ වගේ අපි අවුරුදු 30කට 40කට කලින් අපි මේ අපි අහපු දැකපු නැති රෝග දැන් මේ වැඩිහිටියන්ට හැදි තිබිලා ඊට පස්සේ දැන් ඒවා පුංචි ළමයින්ටත් හැදෙන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම දැන් දියවැඩියාව වගේ රෝගයක් ගත්තාම අපේ සමාජයේ කොළඹ තදාසන්න ප්‍රදේශවල 60%කට ආසන්න ප්‍රමාණයකට දියවැඩියාව සහ පූර්ව දියවැඩියාව තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. ඉතින් මේක ඉතාම භයානක තත්ත්වයක්. මේවායි ප්‍රතිඵල තව අවුරුදු 10ක් නැත්නම් 15ක් යනකොට අපිට දකින්න පුළුවන්. දැනටමත් අපි ඒක අත්දකිනවා. අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේට මේ රෝහල් වලට මේක දරා ගන්න පුළුවන් මට්ටමින් අපිට විතරක් නෙමෙයි ඇමරිකාවෙත් සෞඛ්‍ය මේ මේ අංශ කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. මොකද මේ දියවැඩිය ආරෝග්‍ය පාලනය කර නොහැකි මට්ටමකට ඉහළ යන්න පටන් ගන්න තියෙනවා. දැන් පැහැදිලි කිරීමත් එක්ක වැදතුනේ ප්‍රෝටීන් අඩංගු ආහාර කිව්වම මස් මාංශ පිළිබඳව කතා කරද්දී වෙජිටේරියන් එහෙම නැත්නම් නිර්මාංශික කෙනෙක්ට කොහොමද මේ මෙතඩ්ඩිකේ ක්‍රමවේදය එතකොට? එතකොට දැන් මම කිව්වා පිඟානෙන් 4-3ක් පොල් සම්බෝල බිත්තර මීකිරි මාළු මස් කියන ಜಾති පහ ගන්න කියලා. එතකොට මේ ಜಾති පහෙන් ಜಾති 3ක්ම නිර්මාංශයි. එතර පොල් සම්බෝල බිත්තර මීකිරි ඔය ජාති තුනම මේ මාංශ නෙමෙයි. එතකොට ඒ තුනෙන් අපිට ඔක් කරන්න පුළුවන්. හා ඔන්න ඔය පීවරන් ඔස්සේ දැන් අපි යන්නේ ව්‍යායාම ළඟට. අපි දන්නවාද ව්‍යායාම කොහොම අපි බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ ડોක්ටර් ඇවිදින්න. ඇවිදින එක හරිද හොඳ ව්‍යායාමයක්ද කොහොමද? මේක ටිකක් ට්‍රිකි ප්‍රශ්නයක්. ඇවිදින එක හොඳයි. මම දැන් පහුගිය දවස්වල නම් මම ඉස්සෙල් නම් කිව්වා ඇවිදින්න එපා, ඇවිදින්න එක තේරුමක් නැහැ, ව්‍යායාම කරන්න කියලා. නමුත් මගේ
සීනිය මගේ මට උපදෙස් දෙන මගේ වෛද්‍යවරු කීප දෙනෙක් මාත් එක්ක ඒ ගැන සාකච්ඡා කළා. ඒගොල්ලෝ කියනවා ඇත්තටම ඇවිදින්න එපා කියන එක තේරුමක් නැහැ කියලා. ඇවිදින එක හොඳයි. හැබැයි ඇවිදින එක මදි. ඇවිදින එක දැන් ඇවිදින එක ඇත්තටම ව්‍යායාමයක් විදිහට වැටෙන්නේ නැහැ. ඒක ශාරීරික දිනදා ක්‍රියාකාරකමක් විදිහට තියෙන්නේ. නිකන් ඉන්නවට වඩා ඇවිදින එක හොඳයි. හැබැයි ඇවිදින එකට වඩා ශක්ති වර්ධන ව්‍යායාම කරන එක හොඳයි. ශක්ති වර්ධන ව්‍යායාම විදිහට අපි කියන්නේ ස්කොට් එක, පුෂ්අප්ස්, ඊට පස්සේ බ්‍රිජ් එක, වෝකින් ලන්ජස්, රෝවින්. මේ ගැන මම විස්තර කරලා තියෙනවා මගේ YouTube channel එකේ වන්නකු මෙතඩ් කියලා වෙනම YouTube channel එකක් තියෙනවා. ඒකේ මම ව්‍යායාම කරන විදිහ ගැන පැහැදිලි කරලා තියෙනවා. ඒක කරලා පෙන්නලා තියෙනවා. පුළුවන් නම් ඔයගොල්ලෝ ගිහිල්ලා ඒක බලන්න. ඉතින් දැන් මේ දෙකේ වෙනස තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළි අරගෙන තියෙනවා. ඇවිදිනේකට වඩා ශක්ති වර්ධක ව්‍යායාම සහ අධි තීව්‍රතාවයෙන් ව්‍යායාම කරන එක වඩා සුදුසුයි කියලා. ඒ කියන්නේ මෙහෙමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒගොල්ලන්ගේ ගයිඩ්ලයින් වල කියලා තියෙනවා. ගයිඩ්ලයින් වල කියලා තියෙනවා සතියකට විනාඩි 150ක් ව්‍යායාම කරන්න කියලා. ඒ කියන්නේ ඇවිදිනවා වගේ ව්‍යායාමයක් කරනවා නම් රයිට්. නමුත් ශක්ති වර්ධන ව්‍යායාම සහ අධි තීව්‍රතාවයෙන් කරන ව්‍යායාම කරනවා නම් ඒක විනාඩි 75ක් කරාම ඇති කියලා කියනවා. එහෙනම් දවස ගානේම ව්‍යායාම කිරීම ඕමනා වෙන්නේ නැද්ද? දවස ගානේම ව්‍යායාම කරන්න මෙහෙමයි. ව්‍යායාම කියලා කිව්වහම දැන් ඔය මම කියන ස්කොට් එක, පුෂ්අප්ස්, පුල්අප්ස්, බ්‍රිජ්, ඊට පස්සේ රෝවින් ඒ වගේ ශක්ති වර්ධක ව්‍යායාම හැමදාම කරන එක ටිකක් අපහසුයි. මොකද දැන් මම අද ඒ වගේ වර්ක්අවුට් එකක් කළොත් තව දවසක් හරි දෙකක් හරි යනකල් ඇඟට අමාරුයි. ඒ නිසා දිනපතා එක් කරන්න අමාරුයි සාමාන්‍ය රැකියාවකට යන අවුරුදු 25-30 පැනපු කෙනෙකුට. ඒ වෙලාවකුත් නැහැ. දැන් ඇවිදිනවා හරි පීනනවා හරි බයිසිකල් පදිනවා හරි වගේ ව්‍යායාමයක් දිනපතා වුණත් කරන්න පුළුවන්. ඒක එච්චර ඇඟට මහන්සිය වෙන ව්‍යායාම නෙමෙයි. ඒ වයින් අපි වැඩියෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ පෙනහළු සහ හෘදය වලට ව්‍යායාම කරන එක. හැබැයි අපි ශක්ති වර්ධන ව්‍යායාම කරනකොට අපි ඊට වඩා ඒකේ ඊට වඩා වාසි ගොඩක් තියෙනවා. එකක් තමයි අපේ පෙනහළු වලට, හෘදය වස්තුවට සහ අපේ මාංශ පේශි වලට සහ අස්ථි වලටත් ව්‍යායාම සිද්ධ වෙනවා. මාංශ පේශි වර්ධනය වෙනවා. ඒ වගේම මාංශ පේශි ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම අපේ වැඩ කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඊගාවට අපේ අස්ථි වල දැන් අපි වයසට යනකොට අවුරුදු 50-60 පයින්කොට අපි ඔස්ටියෝපොරොසිස් කියලා රෝගයක් තියෙනවා. කාන්තා දැන් ඔගොල්ලෝ දැන් අහලා ඇති ඔයගොල්ලන්ගේ ආච්චි අම්මලා ගෙහිම උකුල් ඇටේ කැඩිලා එකතැන් වෙනවා කියන එක. එන්නේ ඒ රෝගය වළක්වන්න පුළුවන් හොඳම විදිය තමයි ශක්ති වර්ධක ව්‍යායාම තරුණ කාලෙදී කරන එක. එතකොට අපේ ඇට කටු වල ඝනකම් වැඩි වෙනවා. එතකොට ඒවා වයසට යනකොට කැඩෙන්නේ නැහැ. දැන් ඕක ඇවිද්දට හරියන්නේ නැහැ. ඇවිද්දට නිකන් ඉන්න කෙනෙකුට වඩා ඇවිදිනකොට කෙනෙක්ගේ මේ මාංශ පේශි වල මේ අස්ථි වල වර්ධනය සිද්ධ වෙනවා. අස්ථි ඝනකම මේ සිද්ධ වෙනවා. නමුත් බර ඉසිලීමේ ව්‍යායාම සහ ශක්ති වර්ධන ව්‍යායාම කරන අගේ මේ අස්ථි වල බර ඊට වඩා වැඩි. ඒගොල්ලෝ ඒව ඝනකමයි. ඒව වයසට ගියාට කැඩෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකේ අනිත් එක තමයි අපි මාංශ පේශි වර්ධනය වෙනවා වගේම අපේ ඉරියව් වල නිවැරදිතාවය ලැබෙනවා. දැන් අපි ඇවිද්දට අපේ ඉරියව් නිවැරදි වෙන්නේ නැහැ. යම් පමණකට සිද්ධ වෙනවා. නමුත් ශක්ති වර්ධන ව්‍යායාම වලදී අපේ මාංශ පේශි වර්ධනය වෙනවත් එක්ක ඔයගොල්ලන්ගේ ඉරියව් හැඩ වෙලා ලස්සන වෙනවා. ඒ වගේම මානසික සෞඛ්‍ය වර්ධනය වෙනවා. ඔන්න ඔය ක්‍රමවේද අනුගමනය කළොත් අර බලාපොරොත්තු වෙන නිවැරදි සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හැඩැති සිරුරකුත් එක්ක ඔබට කල් ගත කරගන්න පුළුවන්කම ලැබේ. අපිට වැඩි කාලයක් නැති නිසා අවසාන වශයෙන් වෛද්‍යතුමනි, හරිත ටීවී බලා ඉන්න එහෙම අයට හැඩට ඉන්න නිරෝගී වෙන්න කැමති අයට මොකක්ද ඔබතුමාගේ යෝජනාව? දැන් අපි පියවර කීපයක් වන්නකු මෙතඩවල අපි මොකද්ද කියන්නේ කියලා කතා කළා. ඉතින් ඕගොල්ලන් මට යෝජනා කරන්න තියෙන්නේ දැන් මේකේ හැම පියවරම හැමෝටම 100%ක්ම නිවැරදිව කරන්න අමාරුයි. ඕගොල්ලන්ට ඉතාම වැදගත් දේ තමයි කරන්න පුළුවන් දේ පටන් අරගෙන නවත්තන්න නැතුව කරගෙන යන්න. සමහර අයට සිද්ධ වෙන දෙයක් තමයි ටික දවසක් කරනකොට මොනවා හරි gedara උත්සවයක් හරි එහෙම නැත්නම් ලෙඩ දුකක් හරි මේක නිසා මේක මගහැරෙන්න ඉඩ තියෙනවා. එහෙම මගහැරනොත් ඒක නවත්තලා දාලා මේ නිකන් ඉන්න එපා. ආපහු පෙර පරිදිම ආහාර ගන්න යන්න එපා. එහෙම වුණත් ආපහු සැරයක් පටන් අරගෙන දිගටම කරගෙන යන්න. මොකද අපේ ජීවිතය කියන්නේ එක දිගට සරල රේඛාවක් නෙමෙයි. හරි, ඒකේ උස් පහත් වීම් ගොඩක් තියෙනවා. අපි කොයි වෙලාවකවත් පරාජය වුණාට බැරි වුණාට ඒක පරාජයක් විදිහට පිළිගන්න එපා. ඒකෙන් පාඩම් ඉගෙනගෙන නැවත වතාවක් ආයි මුල ඉඳලා යන්න පටන් ගන්න. ජයග්‍රාහකෙක් කියන්නේ පරාජය වෙන්නේ නැති කෙනෙක් නෙමෙයි, පරාජය පිළිගන්න කැමති
කැමති නැති මිනිසෙක්. ඒ කියන්නේ යා පෙරදුනත් ඒක ඒක ජීවිතයට පාඩමක් කරගෙන නැවත වතාවක් ඒ වැරද්ද කරගන්න නැතිව නැවත දිගට මේක කරගෙන යන එක තමයි ඊටම වැදගත්. හරි. ඒ අතරෙදි මේ ප්‍රශ්නේ අහන්න තු යන්නම බෑ. එක වේලක් හරි මගේ හරුණු තින් අපේ ටිකක් හිත හරිනේ වෛද්‍යතුමනි. අපි අපිට කරගත්ත වරදක් විදිහට හිතනවා. මේකට මොකද උත්තරේ? දැන් වන්නකු මෙතඩ් ෆලෝ කරන්න කියලා නම් කවදාවත් මගෙන් ඔය ප්‍රශ්නේ අහන්නේ නෑ. මොකද අපි අපි කතා කරන්නේ උදේ කෑම වේල පරක්කු කරලා රාත්‍රී ආහාර වේලාස නැරගෙන ඊට පස්සේ මාසයක් විතර ගියාට පස්සේ උදේ ආහාර වේල අතහැරලා දවල්ටයි රැටයි විතරක් කෑම ගන්න ගමු කියලා. ඒ කියන්නේ දවසේ පැය 8ක් ඇතුළත ආහාර වේල දෙකක් විතර ගන්න ගත්තට පස්සේ තමයි වන්නකු මෙතඩ් වල නියම ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නෙ. ඔතනිනුත් එහාට ගිහිල්ලා අපේ සමහර සමාජිකයෝ ඉන්නවා දවසකට එක වේලක් කාලා ඉන්නේ. අපි මේ ළඟදී අපේ සමාජ අපේ සෝෂල් ගෲප් එක හරහා පැය 72ක ෆාස්ටිං එකක් කළා. ඒ කියන්නේ පැය 72ක් අපි නිරාහාරව හිටියා වතුර විතරක් බීලා. හරි. ඉතින් ඒකේ ඒකේ වාසි ගොඩක් තියෙනවා ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියලා මේක අධ්‍යයනය කරලා තියෙනවා. දැන් අපි කතා කර කර ඉන්නකොට මගෙන් ඇහුවා මෙහෙම නොකා ඉන්න එක අපේ බඩවැල් වලට හොඳද නරකද කියලා. හොයාගෙන තියෙනවා සමීක්ෂණ වලින් මෙහෙම ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන එක කියන්නේ එකව ආහාර වේලක් නොගෙන ඉන්න එක අපේ බඩවැල් වල සෞඛ්‍යයට ඉතාම හොඳයි කියලා. පටන් ගන්නකොට පුරුදු වෙන කාලෙදී යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන් ටික කාලයක් යන කාල මාසයක් දෙකක් විතර යන කාල පුරුදු වෙන කාලේ ඊට පස්සේ පුරුදු වුණාට පස්සේ ඒකේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් ඇත්තටම කියනවා නම් දැන් අපි මේක රෙකෝඩ් කරන වෙලාව වෙනකොට මම පැය 18ක් විතර දැන් නිරාහාරවින් තමයි දැන් මම ඉන්නේ. හොඳයි. බාහිර පෙනුම බාහිර හැඩය වෙනුවෙන් අපි කරන බොහෝ දේවල් ජීවිතයේ අභ්‍යන්තරයටත් හොඳ සාර්ථක ප්‍රතිඵල ගෙන එනවා කියන කාරණාව තමයි වෛද්‍ය ජානක වන්නකු මහත්මයාට පැහැදිලි කර දෙන්නේ. එතුමාගේ මෙතඩ් එක හරහා වන්නකු මෙතඩ් ක්‍රමය හරහා අපි අද පැහැදිලි කරගත්තේ සමාජයේ මේ උනන්දුවක් දක්වන මේ කාරණාව තුල වැරදි මාවත් ඔස්සේ යන්නේ නැතුව නිවැරදි මාවත ඔබම තෝරාගෙන ඔබම පැහැදිලි කරගෙන නිවැරදි ආකාරයට ඒ ක්‍රමවේදයන් අනුගමනය කිරීමේ බලාපොරොත්තුව දැනුවත් වීම ලබා දීමේ බලාපොරොත්තුවෙන් අපි ඊවෙනුවෙන් ආරාධනා කරා රත්නපුර ශික්ෂණ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය ජානක වනකු මහත්මයාට බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. අයිබෝවන්. නිරෝගී සම්පන්නව හැඩ පෙනුමක් සමග ජීවිතයේ වඩා සාර්ථක ප්‍රතිඵල ලබා කරගන්නට ළඟා කරගන්නට ඔබට හැකි වේවා. එහෙමනම් ඉතින් ප්‍රිය උපදවන කෙනෙක් බවට පත් වෙන්න බාහිරින් අභ්‍යන්තරින් වගේම ඒ හැබෑ වෙනස ජීවිතයට ලං කරගන්න ඔබට පුළුවන්කම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අපි සමුගෙන යන්නේ. තව දවසක හමු වෙමු. ආයුබෝවන්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සනනි චාරිකාවයි හරිත රූපවාහිනි නාලිකාවයි රසක සිසාරා සනනි චාරිකාවයි දනු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මගේ රට සරු කරවන ගුවි තේකට සවි ශක්තිය අය දින රසජ සිසාරා සරණ චාරිකා
ගලනා හැලදොල වැඩෙනා ගහකොල සත්වග සුරකින බවට සපත කළ Sara sarve chaa